ශ්‍රීකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා කයිජ තෙල් සංස්ථාව ලංකා IOC සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග 2022 ජනවාරි 6 වන දින අත්සන් කළ ගිවිසුම ඒ සියලුම ඇමුණුම් සහිතව සභාගත කරමි. ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සකස් කළ තෙල් ටැංකි යළි රට්ට වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ කන්නේ පහුවේ කන්නේ පොහොර සම්බන්ධ ප්‍රශ්නෙත් එක්ක සියලුම බෝගොල්ලට විශාල වගහානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලා දැන් මේ වන්දි ලබා දෙන ක්‍රමවේදය මොකද්ද? වගහානියක් සිදු වෙලා තියෙනවා නම් දැන් වෙනකොටත් අපේ කුපනිස නිලධාරීන් ගෝජන සේවා නිලධාරීන් හරහා අපි දැන් තමත් තොරතුරු ලබා ගනිමින් පවතිනවා. අපි ඕනම වෙලාවක එහෙම සාධාරණ වගහානියකට වන්දියක් ගෙවීම සඳහා තීරණයක් ගන්න කෘෂිකර්ම අමාත්‍යාංශය ලෑස්ති. නමුත් ඒ හැම භූමියකම අපි සමහර තැන්වල අදාළ තැන්වලදී අපි පරීක්ෂා කරලා බැලුවා පස අවශ්‍ය ප්‍රමාණයට රසායනික පොහොර භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ භාවිතා නොකර සිටීමයි කරලා තියෙන එකයි ඒ දෙකට කොහොමද වන්දි ගෙවන්නේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොකද වන්දි ගෙවීම කරන්නේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එයාට ඒ නීති තියෙනවා. හඳුනාගත බෝගදාසිය සඳහා අපිට පුළුවන් ඒ අවශ්‍ය වන්දි ලබා දීම කටයුතු කරන්න. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි විශේෂයෙන්ම ලොකු ලුණු අල සහ මිරිස් මේ තුනට වගා වන්දි ගෙවන්න අපි වැඩපිළිවෙලක් සකස් කරනවා මේ පරීක්ෂණයෙන් පසුව. අනුරාධපුර නුවර වැවේ ජලධාරිතාව අඩු කරන්න පිටබාම් බැම්ම අඩු කරන්න පාත් කරන්න කටයුත්තක් යනවා කියලා අනුරාධපුර උද්ඝෝෂණයකුත් පැවතුණා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ගන්න තීරණයක් අපේ ගොවි සංවිධාන සියල්ල ගෙනල්ලා සාකච්ඡා කරලා තිබුණා. අකටයුත්තක් නම් සිදු වෙන්නේ නැහැ. මං හිතනවා එහෙම එකක් වෙනවා නම් අපි අවශ්‍ය පරිශ්‍රණ කටයුතු කරන්න ලෑස්තියි.